ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානයේ ජය ගැනීම ගැන මුළු රටම එකම විදියට සතුටු වෙන ආකාරයක් තමයි අපිට තාමත් දකින්න තියෙන්නේ. ජයග්‍රහණ ඉඩෝරේකින් වගේම ජාතියක් විදියට පීඩාකාරී සිදුවීම් එක්ක ජීවත් වෙන අපිට ආසියානු කුසලානයේ ලොකු අස්වැසිල්ලක්. මේ ජයග්‍රහණය අපි ලබාගත් පළවෙනි ආසියානු කුසලානය නෙවෙයි. අපි 6 වෙනි වතාවට තමයි ආසියානු කුසලානයක් ජය ගන්නේ. ගොඩක් දේවල් වලින් අපේ රට පස්සට යද්දී ක්‍රිකට් වලිනුත් පසුගිය කාලේ අපි පසුබැස්සා. හැබැයි මෑත කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල යම් පිබිදීමක් අපිට දකින්න තියෙනවා. ගියවතාවේ T20 ලෝක කුසලාන තරගාවලියේ අපි හොඳ දක්ෂතා පෙන්වන්න සමත් වීමත් එක්ක තමයි මේ ක්‍රිකට් පිබිදීම දකින්න තියෙන්නේ. ඒ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමේ වටේම ඉවතට තල්ලුවේ කියලා තමයි ගොඩක් දෙනා හිතුවේ. හැබැයි එහෙම වුණේ නැහැ. අපි සෙල්ලම් කළ හැම තරගයක්ම අපි දැඩි සටනක් දීලා තමයි අවසන් කළේ. එදා ඒ කණ්ඩායමට ගුරුහරුකම් දෙන්න මහිල ජයවර්ධන ඉදිරිපත් වුණා. ඔය විදිහට ප්‍රවීණ ක්‍රීඩකයෝ, තේරීම් කමිටුව, ජයග්‍රහණ පිපාසයෙන් ඉවසපු ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ඇතුළු හැම දිනාගේම උදව්වෙන් අපේ තරුණ කණ්ඩායමේ කැපවීමෙන් අපි ආසියානු කුසලානය අවසානයේ ජයගත්තා. ඒ ජයගත්තට පස්සේ සමහර ක්‍රිකට් රසිකයෝ වගේම සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් හැසිරෙන විදිහත් ඒ තරම් අනුමත කරන්න පුළුවන් තැනක නැහැ. සමහර දේවල් දකිද්දී මිනිස්සු මේ තරම් ගුණමකු ජාතියක්ද කියලා නොහිතෙනවා නම් පුදුමයක්. ශ්‍රී ලංකා වෙනුවෙන් පන්දු යවන්නෙක් වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම සේවය කළ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලාභියා විදිහට ඉස්සරහින් ඉන්න මුරලී දැන් කාලෙකට කලින් කියපු කතාවකට දැන් විවේචන එල්ල වෙන විදිහ තමයි අපිට දකින්න තියෙන්නේ. මුරලී එදා කියන්නේ ඒ තත්ත්වයක අපේ ක්‍රිකට් හදාගන්න බෑ කියලා. ඒදී ඒ වෙලාවේ තිබුණු තත්ත්වයක කිසිම වරදක් නැති කතාවක්. අනිත් එක ලංකාවේ ක්‍රිකට් ඉහළට ඔසවපු මුරලී වගේ කෙනෙක්ට අපේ ක්‍රිකට් හැමතිම්ම පිරියෙද්දී එහෙම කියන්න අයිතියක් තියෙනවා. අනිත් එක මහේල සහ සංඝට එල්ලවන චෝදනා. මේ චෝදනා නම් නිර්මාණය කරලා මඩ ගැසීමක්. සංඝ මහේල ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගොඩනගන්න දැන් ඉදිරිපත් වෙන්න කැමති කියලා පුවතක් නිර්මාණය කරලා ඊට විරුද්ධව දැන් ඉන්න ඕන නැහැ කියන දේ තමයි සමාජගත කරන්න හදන්නේ. ඇත්තටම සංඝ මහේල වගේ ක්‍රිකට් ප්‍රවීණයෝ ශ්‍රී ලංකාව ආසියානු කුසලානේ වගේම ලෝක කුසලානයත් ලබා දෙන්න කැපවුණු ක්‍රිකට් ක්‍රීඩකයෝ විදිහට තමයි ඉතිහාසයක් තියෙන්නේ. ඒ නිසා ආසියානු කුසලානේ දිනපු පළියට අපිට දැන් පරණ වීරයෝ කවුරුත් එපා කියන තැන ඉඳගෙන කතා කියන එක නම් කොහොමත් කරන්න හොඳ නැති වැඩක්. මොකද ආසියානු කුසලානේ විතරක් නෙමෙයි අපි ලෝක කුසලානේ දිනාගත්තත් මුල අමතක වෙනවා නම් ඒ ජයග්‍රහණවල වටිනාකම අඩු වෙනවා කියලා තමයි කියන්න තියෙන්නේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ අහලෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැමුදේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.